පන්දම රැගෙන මීට කලින් ඇවිල්ලා ඊට පස්සේ නෞකාවක ගිහිල්ලා මේ වෙනකොට සඳ අංගනාවකට පෙම් කරන්න තීරණය කළා. සඳ අංගනාව රයිට්. ඈ හෙලෝද සඳේ සඳේ නෑ එහෙම ඒ තීරණය කරපු බව ලෝකයට දැනුම් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. චන්ද්‍රිකා සීන් එකත් එක්ක මේක මැච්චනවා දැන්. අද මම කතා කර කර ඉන්නේ මේ යාපු චන්ද්‍රිකාවට. ඒවරම ඉස්සෙල්ලත් කිව්වා මේ චන්ද්‍රිකාවට ගියා කියලා චන්ද්‍රිකාව මේ කක්ෂගත කරා කියලා චන්ද්‍රිකාව කවුරුත් නෑනේ. ඒක ඇහෙනවද ඇහෙනවද කිව්වට වැඩක් නෑ. එහෙම මෙයා නෙවෙයිනේ යව්වේ සතංගනා හොයාගෙන. ඒක වෙන දෙන්නෙක් නේ ලංකාවේ දෙන්නෙක් යව්වේ. අපි ඒක නාඩම්බර වෙන එක හරි. ඒ පෘථිවි අයබුවන් දනිත් ශ්‍රී අයබුවන් හරි දනිත් ශ්‍රී එක අපිට ගොඩක් දේවල් කතා කරන් තියෙනවා. මුලින්ම මම අහන්නේ සඳගනාව ගැන. සඳගනාව අලුත්ම වැඩක් තාරුණ්‍යයට දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ යූත් එක ආස කරන වැඩක්. කොහොමද මේක හැදෙන්නේ? මේක ගැන කියන්න බලන් ඉන්න අයද? සඳගනාව දැන් පන්දම ගත්තොතේ මේක ඉක්මනට හැදිච්ච සින්දුවන්නේ. සඳගනාව ඇත්තම වර්ස් එකක් මම මාසයක් විතර ලිව්වා එක වර්ස් එකක්. ඉතින් එහෙමම ඒක චුට්ට චුට්ට හැදිච්ච සින්දුව තමයි සඳගනාව. ඒ කියන්නේ මේමයි දනිත් ශ්‍රී පන්දම මේ ලියන්නේ පාන්දර 4ටද 5ටද නැගිටින්? 4-5 වගේ තමයි. අලුමක් කියේ සිද්ධ වෙච්ච වැඩක්. ඔව් එකපාර නැගිටිනවා. එයාට අයිඩියාස් වගේයක් එනවා. එයා ඒක ලියනවා. ඊට පස්සේ එයාට මෙලඩි එකක් එනවා. එයාටක් ගාලා සින්දුවක් බවට පෙරලනවා. ඒක කටු කඩාගෙන ජනප්‍රිය වෙනවා. අර චන්ද්‍රිකාවක් කක්ෂගත කරා වගේ. වැරදි. ඉතාලම වේගෙන්. වැරදි. ඈ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තිබුණා කටු නොකඩෙන සයිස් එකකට මෙයාට වැඩේ කරා. ඒ කියන්නේ මිනිස්සු බොහොම අමාරුවෙන් ওই කටු හදාගෙන තියෙන්නේ. තේරුණා? නෑ නෑ. කටු කඩාගෙන කියන්නේ මේ වේගෙන් ජනප්‍රිය වුණා කියන එක සාහිත්‍ය තේරුම් ගන්න. තේරුණා? සාහිත්‍ය කටුද ඔයා කිව්වේ? ඔව් ඔව්. ආ. රයිට්? ඉතින් දනිත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ පෘථුවි අංගනාවල හිටියේ නැද්ද ඔය හඳ කංගනාවක් ගැන කතා කරන්න කලින්? පෘථුවේ ඉන්න අංගනාවක් ගැන කියලා ඉන්න බෑ. මෙහි අංගනාවලට එහි අංගනාව හොඳ ඇති කියලා. දැකලා නැති හින්දා. එන්නේ හින් දැකලා නැහැ හින්දා ඒකට කිව්වා. දැන් ඔයා දැන් මේ තාම මේ මග කීමෙන්ද කියන්නේ? මග කීමෙන්ද? පාර ඔයා කට වරද්ද ගත්ත කියලා හිතෙන්නේ නැද්ද? නැද්ද? නෑ කමන්නේ. අංගනාව බලන් ඉන්නේ. පළවෙනි සොන් එක කරා ඊට පස්සේ නෞකාව කරා. නෞකාව ගැන අපි පස්සේ ආයි කතා කරමු. ඊට පස්සේ දැන් මේ සඳගනාව. සඳගනාව කරන්නේ ප්ලෑන් කරලා. ප්ලෑන් කරලා කියන්නේ කල්ලරක්. චුට්ටක් කල් ගියා ඒකේ වර්ස් එකක් ලියන්න. එහෙනම් තමයි මේ වැඩි පොඩක් කල් ගියේ. හැබැයි ඒකේ කන්සෙප්ට් එකයි ඒකේ වීඩියෝ ඒ කන්සෙප්ට් එකේ ඒක යන විදිය ඔක්කොම ටික ඔළුවේ ඇඳිලා තිබ්බා. මේක තමයි අන්තිම දේ කියලා. ඉතින් ඒක අද රිලීස් කරලා තියෙනවා. ඒ වර්ස් එක ලියන්න ඇත්තට කල් ගියේ ඇයි? මොකද වර්ස් එක ලියනකොට පුතා කඩේ ගිහින් එන්න කියලා අම්මා කතා කරාද? වර්ස් එක ලියලා ඉන්නකොට වෙන කවරකෙන් මොකක් කවුද බාධා කළේ වර්ස් එකට? එක්කෙනෙක් කියලා නෑ. ඉතින් එක එක බාධා එන එක එක දැන් රටේ ප්‍රශ්න වුණා. එහෙම ඒවත් තිබ්බා. ඉතින් ඒවත් එක්ක ඉතින් බාධක එනවනේ. ඔළුව එහෙම යනවා. ඒතකොට ඉතින් එක තැනකට ફોકસ ගන්න අමාරුයි. ඒක හැමීට හැමීට ඉතින් ඔයාර කිල්ලනකොට ඊපස්සේ ලියපු කොලේ නෑ. කොලේ නෑ. සඳගනාව නෑ. ඉතින් සඳගනාව නෑ. ඒකයි. සඳගනාව පෙළෙන්න ඉන්න ඕන. ඒතකොට තමයි මේක ලියවෙන්නේ. ඉතින් හරිම ලස්සන සංගක් අපි පොඩි කොටසක් ඉස්සෙල්ලා අහලෙමුකෝ. නේද? මං ඒකේ ආසය අර නනනනේ කැලලට නනනනේ කැලල ඔව් ඒ කැලල ඉස්සෙල්ලා අහලා ඊට පස්සේ අපි එහෙමම සින්දුවක් පොඩ්ඩක් අහමු. නනනනේ නනනනේ මේකේ ලිරික්ස් කරන්නේ කවුද? එතකොට මේකේ මෙලඩි එක කාගේද? මියුසික් කරන්නේ කවුද? අපි ඒ විස්තර දැනගන්න ආස. වෙනද වගේම සින්දුවේ වැඩ කරලා තියෙන එකම සෙට් එක තමයි. ලිරික්ස් මෙලඩි එක මගේ. මියුසික් කරේ සංජුල හිමාල සහ මම එකතු වෙලා. ආදරේ මතක් කරන සංජුලයි අයව. වීඩියෝ එක ඩිරෙක්ට් කරේ මගේ අතිජාත මිත්‍රෙක් මොහොමඩ් ෆයාඩ්. ආදරේ මතක් කරනවා. ඉතින් මේක
ඩියෝපි හිටිය ශ්‍රීනිකලීනගේ ශ්‍රීනික අයියා. ඉතින් ගිටාස් ප්ලේ කරේ පන්දම වගේම කවීන් හර්ෂණ මල්ලි ආදරෙන් මතක් කරනවා. ඉතින් මතක් කරන ගොඩ දෙනෙක් ඉන්නවා. මොනවද කරන්න කියලා එළියට පේන්නේ නැති බුන්නේ. ගොඩක් අය දැක්කේ නැහැ ධනුෂ්‍රීව. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් දැන් මගේ ඩිග්‍රී ඉවරයි. දැන් මම හිතේ තින්නේ ඉංජිනේර කෙනෙක් වෙනවද, මියුසිෂියන් කෙනෙක් වෙනවද කියන එක අතරේ දෝලන වෙමින් ඉන්නවා. දැන් දෙක තෝරගන්න බැරුද ඉන්නේ? ඔව්. ඒ කියන්නේ excuse me දැන්. ඉතින් දෙකම කරන් ඉංජිනේර කෙනෙක් වෙන ගමන් මේවා කරගන්න බැලේ. ඔය පිප්පේ මෙහෙම තියන්න. මේ බිල්ඩින් එක මෙහෙම හදන්න කියන ගමන් බැයිද? පන්දම බැයි දෙකම එකට යන්න. මම සිවිල් නේ, මම කරේ මම ඉලෙක්ට්‍රොනික කරේ. ඒතකොට බිල්ඩින් AC ඉන්නේ හරියට ඒක අහලා ඉන්නේ ඉස්සෙල්ලා. මගේ දෙකම බැයිද එහෙම කරන්න? දෙකම ඇත්තට ඒතර රැවුලත් නැති වෙනවා, කැඳත් නැති වෙන. රැවුලයි කැඳයි දෙකම. මේක අපි දින විසඳලා දෙන්න. නෑ මේමයි. මං අහන්නේ දැන් ඉංජිනේර කෙනෙක්ට මේ సౌందර්ය පැත්තේ ඒ දේවල් නැද්ද? ඒ හැංගීම් නැද්ද ඔය හිතන විදියට? අමාරුයි. තියෙනවා. නෑ තිබුණාට අමාරුයි දේවල් කන්ටිනියු කරගන්න. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඉංජිනේර කියන කෙනෙක් එයාට තියෙන වගකීම. එයා ඒක රකින්න ඕනේ. ඒතට ඒක එහෙන් තියාගෙන ඔළුවේ ඒ පැත්තේ ඒක තියාගෙන අර පැත්තෙන් මෙලඩි එකක් හදන්න යොත් එහෙම ඒක නිකන් මොලේ පිස්සෙල්ල මට අඟුඩ යන්න වෙයිද දන්නේ. එහෙම ප්‍රශ්නේ තියෙනවා. ඔයාලා දෙන්න විසඳලා දෙන්න බං. මේ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ හොඳ ඉංජිනේර කෙනෙක් හතරලා තියෙනවා එකක්. සංගීතය කරොත් අනිත් පැත්තට ඉංජිනේර වුණොත් එහෙම හොඳ ගායකෙක් මියුසිෂියන් කෙනෙක් නැතිනවා. මට බෑ දෙයියනේ. දැන් ඔයාලගේ පළවෙනි සින්දුව පන්දම. පන්දම හැදුනේ කොච්චර කාලයකට කලින්ද? මීට මාස 6-7කට විතර කලින් තමයි වීඩියෝ එක මාස 8ක් විතර ඉන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුලේ තමයි මේ ලොකු ගේමක් කරගෙන යන්නේ නේ, පෙරලියක් කරගෙන යන්නේ. දැන් පන්දම සමගයේ පොඩි කොටසක් අහමුද අපි? පන්දම රැගෙන යන්න එන්නම හදවතට නෙතු දැහන් විඳෙනාර සල් ඇඳ ලිය තඹර ලෙලවාහද මඩල යත දින මැණිකේ මගේ පපුවට ඉන්දර මේ දුර දෙවි කතරේ මේ වෙනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් හඳුනන ආටිස්ට් කෙනෙක්. දැන් කැම්පස් ගිහලා ඉවරයි. අවුටලානේ ඉන්නේ. කැම්පස් ගියේ මුල් කාලේ ඒවා ජනප්‍රිය තරුවක් නෙවෙයි. ගොඩක් අය දන්නේ නැහැ. ඊට පස්සේ කැම්පස් එකේ මැද හරියේදී තමයි ඒවා ජනප්‍රිය වෙන්නේ. ටික ටික ජනප්‍රිය වෙලා කැම්පස් එක අවුට් වෙනකොට ඔයා හොඳටම හිට තරුවක්. නේ? හොඳටම හිට ආටිස්ට් කෙනෙක්. ජනප්‍රියත්වයේ ජීවිතේට වදයක්ද? ජනප්‍රියත්වයේ ජීවිතේ සාමාන්‍ය දේවල් වලට සාමාන්‍ය ජීවිතයට කොහොමද බලපාන්නේ? ඒක හොඳටම අත්විඳපු කෙනෙක් ඔයා. ජනප්‍රියත්වය කියන එක කෙනෙක්ට මොනවද බලපාන්නේ? වෙන්න බලන්න උත්තර. වෙන්න බලන්න උත්තර. සීරියස් වෙන්නේ නෑ. ඔව්. කවද සීරියස්? අපිත් සීරියස් වෙන්නද? ආ සීරියස් වෙන්න. ඒක මෙහෙමනේ. දැන් කොච්චර උඩ ගියත් දැන් ඒක අටලෝ දහමේ කම්පා වෙන්නේ නෑ කියන්නේ. පුළුවන් නම් අපිට ඒක දරා ගන්න. ඉතින් වැඩි හිතන්නේ නැත්නම් සාමාන්‍ය නම් පොඩ්ඩ අවංකව හිත පොඩ්ඩක් පරිසම් කරගන්න පුළුවන් නම් එහෙම දෙයක් නෑ. සාමාන්‍ය දෙයක්. දැන් හරිද සීරියස් මොඩ් එකේ? අපි එන්න තරගද? ආයෙත් හරි දනිත්, ඉතින් අපි අද සතුට වෙනවා. ඇත්තටම අලුත්ම සෝංගේ ඉස්සෙල්ලම සිරස ටීවී හරහා වෙනද වගේම අපි රිලීස් කරන්න ඔයාලට එන්න කිව්වේ. මොකද කියන්නේ සතුටුද ඔයාගේ අලුත් සෝංග එක අද දවසේ සිරස ටීවී බලාගෙන ඉන්න මේ තාරුන්නේ බොහෝ දෙනෙක්ට පෙන්වන්න ලැබීම ගැන සතුටුද? ඔව් අනිවාර්යයෙන් සතුටුයි. ඉතින් ඒ කාලේ වගේම
රක්ෂිත අයියා අපි අයියලා සෙට් එකම අපිට සපෝට් කිං කිං අයියා කිං කිං අයියා අපිට මතක තියාගන්න ආයි ආයි දවසකත් මේ නම කියන්න මං කිව්වේ අයියලා ඔක්කොම ටික සෙට් එකම කියලා කිව්වනේ මේ සෙට් එකම කිව්වා ඒ ඔක්කොම ඉදින් අපිට මාරු සපෝට් කරනවා ඉතින් මෙහෙම අද ඇවිල්ලා සින්දුව රිලීස් කරන්න ලැබිච්ච එක සතුටුයි අනිවාර්යයෙන් අයවද අවුලක් දෙන පොඩි හවන් දැන් පොඩි අවුලක් නෑ ඒක ලොකු අවුලක් පොඩේ හරි ඔයාගේ වචන වලින් බාර දෙන්නේ ඉතින් අලුතෙන්ම හදපු සින්දුව බොහොම ආදරණීය සින්දුවක් හැමෝටම රස විඳින්න කියලා ආරාධනා කරනවා එහෙනම් ඩැනි ට්‍රීටර් ජය වේවා ඩැනි ට්‍රීටර් ජය වේවා ඩැනි ට්‍රීටර් මොරෙන් ඡන්දෙ இல்லை ඔක ඉවරයි